पाकिस्तानी इन्नवा तारिक के लकोल्ले एकोल्ल अंद केल्लेक आदरे करला कसाद बंदिनवा मेतरे इंडियावे न्याश्रिक बोंब अथद बलनवा एक गेन दनकत्तम पाकिस्तानी आयत लोकेट होरेन इल्लीगल विदियट न्याश्रिक बोंब हदन्न केनेक्व ए रटट गेन्न गन्नवा इतिन एगेन होयन्न कियन्ने पाकिस्तानी दनट इन्न इंडियावे गोडक दक्ष रो ऑफिसर केनेक वेन अमनदीप सिंहट इतिन कौद मे अमनदीप सिंह केला कियन्ने अमंट ए देवल होया गन्न अत्तटम पुलुवन्द මේ ෆිල්ම් එකේ නම තමයි මිෂන් මජ්නූ. ඔයාලා හැමෝම දන්න සිද්ධාර්ථ රශ්මිකා යන නළුනිලියන් තමයි මේකට රංගනින් දායක වෙලා තියෙන්නේ. චිත්‍රපටයේ අවසානයේ වෙනකම්ම කමලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක් තමයි මේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම මසූදියක් අපට පෙන්වනවා. මේකේ අනිත් මිනිස්සු එක්ක තාරික් දෙවියෝ වඳිනවා පෙන්වනවා. දෙවියෝ වැඳලා ඉවර වෙලා ඔක්කොම මෙතනින් යන හදද්දී තාරික් අන්වර් කියලා කෙනෙක්ට කතා කරලා එයාගේ වැඩ ගැන අන්වර්ගේ මාමා එක්ක කතා කළාද කියලා අහනවා. එතන හිටපු තව කෙනෙකුත් කියනවා මේ තාරික් හොඳ කොල්ලෙක් කියලා යා කිව්වා කියලා මාමට කියන්න කියලා. ඒ කෙනා කියපු නිසා අන්වර් තාරික්ව යාගේ මාමා ළඟට එක්කගෙන යනවා. ඒ මාමා හමුදා යුනිෆෝම් මහන කෙනෙක්. ඒ නිසා මාමා තාරික්ට ඒ වගේ කොටස් මහන පෙන්වන්න කියලා කියනවා. තාරික් කියන දේවල් ඒ විදිහටම මහන පෙන්වනවා. ඒ ටේලර් ෂොප් ඕනර් පඩිය රුපියල් 300ක් දෙන්නම් කියලා කියනවා. ඒ වෙලාවේ තාරික් එතන එහා පැත්තේ සෙල්ලම් කර කර ඉන්න නස්රීන්ව දකිනවා. ගොඩක් අඩු ගානක් වුණත් නස්රීන් දිහා බලාගෙනම තාරික් ඒ ගානට වැඩ කරන්න කැමති වෙනවා. එක දවසක් නස්රීන් යන්න ත්‍රීවිල් එකක් නතර කරන්න ට්‍රයි කරනවා. ඒත් එක ත්‍රීවිල් එකක්වත් නතර කරන්නේ නැහැ. ඒක දැකලා තාරින් නස්රීන්ට ත්‍රීවිල් එකක් නතර කරලා දීලා කතා නොකරම යනවා. ආයෙත් දවසක් නස්රීන් ත්‍රීවිල් එකක් නතර කරගන්න පාරේ ඉන්නව දැකලා තාරික් නස්රීන් ඉන්න තැනට ගිහිල්ලා ත්‍රීවිල් එකක් නතර කරලා දීලා යන්න හදනකොටම මේ නස්රීන් තාරික්ට කතා කරනවා. එයා තමයි හැමදාම යාට ත්‍රීවිල් නතර කරලා දුන්නේ කියලා නස්රීන් දන්නවා කියනවා. එදා නස්රීන් තාරික්ගේ බයික් එකේ තමයි යන්නේ. දෙන්න මේ විදියට ආදරේ කරන්න ගන්නවා. ඒ දවසක් නස්රීන්ගේ තාත්තා මේක දකිනවා. ඒ තාත්තා නස්රීන්වත් එක්කරගෙන ට්‍රේලර් ෂොප් එකට ඇවිත් අයිතිකාරයාට තාරික් නස්රීන්ගේ පස්සෙන් එනවා කියලා කියනවා. ඒ කඩේ අයිතිකාරයා තාරික් ගොඩක් හොඳ කොල්ලෙක් කියලා කියනවා. නස්රීන් තාත්තට කියනවා ඔයාටත් මාව වෙලාවකට බරක් වගේ දැනුණා. ඒත් තාරික් කවදාවත් එයාව බරක් කියලා හිතන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ තාත්තා මේකට කැමති වෙලා මෙදින කසාද බඳිනවා. ඉන්දියාවේ මේ 18 වෙනි දිනේ ඉන්දියාවේ පළවෙනි න්‍යෂ්ටික බෝම්බයත් හදා බලනවා. ඊට පස්සේ පළවෙනි න්‍යෂ්ටික බෝම්බයත් හදා බැලුවා කියලා නිවුස් වලින් පෙන්වනවා. මේක පාකිස්තානයේ බලධාරීන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ අය ප්‍රයිම් මිනිස්ටර් එක මීටින් එකක් තියෙනවා. එයාගේ පාකිස්තානයේ න්‍යෂ්ටික බෝම්බ හදන්න ලෝකේ භයානකම විද්‍යාඥයා වන AQ ඛාන්ව ගෙන්නන්න තීරණය කරනවා. පස්සේ AQ ඛාන් යාගේ පවුලියත් එක්ක පාකිස්තානයට එනවා. එයාලා නතර වෙලා ඉන්න තැනට ආවම කාමරයක දොරක් ඇරලා බලලා එයාගේ වයිෆ් සතුටු වෙනවා. ප්‍රයිම් මිනිස්ටර් AQ ඛාන්ට මේ න්‍යෂ්ටික බෝම්බ හදන්න තැනක් වෙන් කරලා දීලා ඒ වැඩේ ටිකක් ඉක්මන් කරන්න කියලා කියනවා. හොර රහසේ තමයි මේ අය මේ දේවල් කරන්නේ. AQ ඛාන් මේ විදියට වැඩ ටික ඉක්මනට කරගෙන යනවා. තාරික් නස්රීන් දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා. මේ වෙනකොට නස්රීන් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. ඒත් නිතරම තාරික් යාගේ පොඩි කාලේලු සිදුවීමක් මතක් වෙලා දුක් වෙනවා. ඉන්දියාවේ කාවෝ කියන රෝ එකේ හෙඩ්ව අපිට පෙන්නනවා. එයා ප්‍රයිම් මිනිස්ටර්ව මීට් වෙන්න තමයි ඇවිත් ඉන්නේ. කාවෝ ප්‍රයිම් මිනිස්ටර්ට කියනවා පාකිස්තානයේ ලෝකයට හොරෙන්ම රහසිගතව න්‍යෂ්ටික බෝම්බ නිපදවනවා කියලා ආරංචියක් ආවා කියලා. ඒ වැඩේ ඉක්මනට නතර කළේ නැත්නම් ඉන්දියාවට ඒකෙන් ලොකු විනාශයක් වෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා. එයාගේ හොඳ බුද්ධිමත් කෙනෙක්ව යවලා තමයි මේ වැඩේ කරන්න ඕනි කියලා කාවෝ කියනවා. ප්‍රයිම් මිනිස්ටර් අහනවා පාකිස්තානයේ හැම කාවෝගේ දන්න කෙනෙක් ඉන්නවද කියලා. කාවෝ කියනවා මේ වැඩේට ගැළපෙනම කෙනෙක් එහෙ ඉන්නවා කියලා. තාරික් පවුලයාත් එක්ක කෑම කකා ඉන්නවා. නස්රින්ගේ තාත්තා තාරික්ට ඒ තරම් කැමති නැහැ. පොඩි ගේක දුවව තියාගෙන ඉන්න වටයා කොහෙත්ම කැමති නැහැ. කරන වැඩේ හරියන්නේ නැහැ කියලා අලුත් ජොබ් එකක් හොයාගන්න කියලා තාත්තා තාරික්ට බනිනවා. ආපහු ගෙදර යන ගමන් තාරික් කියනවා එයත් ඉක්මනටම බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා කියලා. එයාගේ යාළුවෙක්ව හමු වෙන්නත් රෑ යන්න ඕනි කියලා කියනවා. පස්සේ තාරික් යා වැඩ කරන ටේලර් ෂොප් එකට යනවා. ඒ ටේලර් ෂොප් එකේ තියෙන ෆෝන් එකට ඉන්දියාවේ ශර්ම කියලා කෙනෙක් කෝල් කරනවා. එයා තාරික් එක්ක තරහෙන් වගේ කතා කරන්නේ. එයා තාරික්ට කියනවා නස්රීන් කියන්නේ මේ මෙහෙයුමේ කොටසක්. එයා ඔයාගේ ඇත්තම වයිෆ් නෙවෙයි කියලා. ශර්ම පාකිස්තානයේ න්‍යෂ්ටික බෝම්බ හදන තැන තාරික්ට ඉක්මනටම හොයාගන්න කියලා කියනවා. ඒකට අවශ්‍ය දේවල් එහෙම ගන්න ඕනි තැනක් කියනවා. තාරික්ගේ ඇත්තම නම අමන්දීප් සිං. අමන් කියන්නේ ඉන්දියාවේ රෝයල් ඔෆිසර් කෙනෙක්. ඉන්දියාවේ කලින් මැරුණ දේශද්‍රෝහියෙක්ගේ පුතෙක් තමයි මේ අමන් කියලා කියන්නේ. දේශද්‍රෝහියෙක්ගේ පුතෙක් නිසා මේ ශර්මා අමන්ට ටිකක්වත් කැමති නැහැ. මේ මෙහෙයුමේ නම මිෂන් මජ්නු කියලා ශර්මා කියනවා.
පස්සේ මේ ශර්ම කාවට කියනවා මන්ගේ තාත්තා දේශද්‍රෝහියෙක්. කවුරුවත් එයාට මේ මිෂන් එක දුන්න එකට කැමති නැහැ. එහෙම කියාව කොහොමද අපි විශ්වාස කරන්න කියලා. තාත්තා කරපු දෙයට අමන් හැමදාම දුක් වෙනවා. පසුතැවෙනවා කියලා කාවෝ කියනවා. අමන් තාත්තා වගේ කෙනෙක් නෙවෙයි. අමන් තමයි මගේ හිටපු හොඳම ශිෂ්‍යයා කියලා කාවෝ කියනවා. අමන් තුවක්කුවක් ගන්න හෝටලයකට ගිහින් අස්ලම්ව හමු වෙලා තුවක්කුව අරගන්නේ නැතිව දුන්න සල්ලි ටික විතරක් අරගෙන එතනින් යනවා. ඒ අමන් ආව එක ගැන ඉස්ලාම් ශර්මාට කියනවා. ඊට පස්සේ අස්ලම්ට ශර්ම කියනවා අමන් ගැන ටිකක් ඇහැ ගහගෙනම ඉන්න කියලා. අමන් මොනා හරි වැරද්දක් කරනවා වගේ දැනුනොත් ඒ වෙලාවෙම අමන්ට වෙඩි තියලා මරන්න කියලා කියනවා. ඒකට නම් අස්ලම් ෂොක් වෙනවා. අමන් දවසක් ටේලර් ෂොප් එකට ගිහාම ෂොප් එකේ ෆෝන් එක ලොක් කරලා තියෙනවා අමන් දකිනවා. ඒ ටේලර් ෂොප් එකේ මම කියනවා ෂොප් එකේ ෆෝන් එක ලොකු බිලක් ඇවිල්ලා කියලා. ෂොප් එකේ වැඩ කරන ඔක්කොම පාවිච්චි කරලා බිල වැඩියෙන් ආව නිසා ෆෝන් එක ලොක් කළා කියලා. ඒක යතුරු තියෙන තැන අමන්ට විතරක් පෙන්වනවා. අමන්ට කාට හරි කෝල් එකක් ගන්න ඕනේ නම් යතුරු අරගෙන කෝල් ගන්න කියනවා. ඊට පස්සේ අමන් බ්‍රිගේඩියර් කෙනෙක්ගේ යුනිෆෝම් එකක් අරගෙන යනවා. ගේට්ටුවෙන් මේ ඇඳුම් අරගන්නවා. ඒ නිසා මගදී අමන් ඒ යුනිෆෝම් එකේ බටන් දෙකක් ගලවලා විසි කරලා තමයි ගේට්ටුවෙන් මේ ටික දීලා යන්නේ. පස්සේ ඒ ගෙදරින් කඩේට කෝල් කරලා බලනවා. අමන්ගේ බටන් මහලා දීලා එයාගෙන් සමාවත් ඉල්ලලා එන්නම් කියලා යනවා. පෞලේ කෙනෙක්ම යන්නේක හොඳයි කියලා මාමත් කියනවා. අමන්ගේ ගෙදරට යනවා. ඒ බටන් දෙක මහන ගමන් මාමන් බ්‍රිගේඩියට කතා කරනවා. මෝඩෙක් වගේ කතා කරන ගමන් ඉන්දියාවට බැන බැන බ්‍රිගේඩියගේ පිටින් කෙනෙක්ව යෂ්ටික බෝම්බ හදන්න පාකිස්තානයට ගෙන්නලා තියෙනවා කියලා කොහොම හරි දැනගන්නවා. ඒ දේවහදන ලැබ් එක තියෙන තැන අමන්ට අහගන්න බැරි වෙනවා. දිගින් දිගටම අමන් වස්ලම් ෆලෝ කරනවා. අමන් එයාව කෙනා කවුද කියලා හොයාගන්නවා. අමන් ලයිබ්‍රරියට ගිහිල්ලා පරණ පත්‍ර ටිකක් අරගෙන එනවා. පස්සේ ඒකෙන් පාකිස්තානයට ඇවිත් තියෙන සයන්ටිස්ට්ලා ටික දෙනෙක්ගේ නම හොයාගන්නවා. ඒ හොයාගත් අයගෙන් එක්කෙනෙක් තමයි මේ වැඩේට පාකිස්තානයට ඇවිත් තියෙන්නේ කියලා අමන් හිතනවා. එදාර නස්රීන්ට වොෂ්රූම් යන්න ඕනේ වෙලා විටින් විට එහෙම යන්න කියාම ඉඳගෙන ඉඳගෙන නැගිටින්න ගියාම එපා වෙනවා කියලා කොමෙන්ට් එකක් තියෙන එක හොඳයි කියලා ඒකට තමයි සුද්ද කොමෙන්ට් එක හොයාගන්න තියෙන්නේ කියලා ඒ ගැන කියනවා. අනිත් දවසේ අමන් යනවා කොමෙන්ට් එකක් ගන්න. ඒ දෙක කඩේකවත් කොමෙන්ට් ගන්න නැහැ. ඒ අතර එක කඩේක කෙනෙක් පිටරටින් කොමෙන්ට් එකක් ගෙන්නලා දෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කෙනා කියනවා ළඟදී රජේ මේ විදිහේ වැඩක් කළා කියලා. අමන් මේ විදියට වැඩේට සල්ලි දීලා කලින් ඒ වැඩේ කරපු තැන ඇඩ්‍රස් එකත් ඉල්ල ගන්නවා. අලුත් ඡන්දෙන් හිටපු ප්‍රයිම් මිනිස්ටර් පැරදෙනවා. අලුත් කෙනෙක් තමයි ප්‍රයිම් මිනිස්ටර් වෙන්නේ. ඒ නිසා හැම දෙයක්ම වෙනස් වෙනවා. එයාට ඕනි පාකිස්තානයත් එක්ක මිත්‍ර වෙන්න. යුද්ධයක් නැතුව සුහදත්වයක් ගොඩනගා ගන්න. ඒ නිසාම එයා කාවෝට කියනවා මේ මිෂන් මජ්නු එක දැන්ම නතර කරන්න කියලා. කාවෝ එකට කැමති වෙන්නේ නැහැ. මේ මිෂන් එක නතර කළොත් තවත් ලොකු යුද්ධයක් වුණත් ඇති වෙන්න තියෙනවා කියලා කාවෝ කිව්වට ප්‍රයිම් මිනිස්ටර් හන්නේ නැහැ. ඒ නිසා එපා වෙලා කාවෝයාගේ තනතුරින් ඉල්ලාස් වෙනවා. එයාගේ ඇසිස්ටන්ට් කාවෝ කියනවා මේ මිෂන් එක නතර කරන්න එපා දිගින් දිගටම කරගෙන යන්න. ඒක තමයි මගේ අවසන් නියෝගය කියනවා. අමනර ඇඩ්‍රස් එකට ගිහින් බලද්දි ආමි අය තමයි ගේට් එකේ ඉන්නේ. ඒ නිසා අමන් පබ්ල කෙනෙක් විදියට ඇතුළට යනවා. ඊට පස්සේ ඒගේ ළඟ ගෙදරක ආච්චි කෙනෙක් ඉන්නව දැකලා අමන්ගේ ආච්චිට කතා කරනවා. මේ ගෙදරට එන අය ඉන්න අය ගැන එහෙම විස්තර ටිකක් අහගන්නවා. ඒ හිටපු කෙනාගේ ළමයි දෙන්නෙකුත් හිටියා. එයාට කාන් කියලා කතා කරන්න කියලාත් අමන් දැනගන්නවා. අමන් ගෙදරෙදී නස්රීන්ව හොස්පිටල් එකට ගෙනියලා. මේක දැනගත්තම අමන් හොස්පිටල් එකට කලබලයෙන් යනවා. නස්රීන්ගේ තාත්තා තමයි ආව හොස්පිටල් එකට ගෙනියලා තියෙන්නේ. අමන් ඒ වෙලාවේ කඩේ හිටියේ නැති නිසා තාත්තා අමන්ට බනිනවා. මෙදෙවල් ඔක්කොම අස්ලම් හොස්පිටල් එකට ඇවිත් බලාගෙන ඉන්නේ. එදා රෑම අමන් හොරෙන් ඒ ගෙදරට ගිහින් බලද්දී ඒ ගෙදර කොමෙන්ට් එකක් තියෙනවා දකිනවා. ආපසු දවසේ කාන්ගේ වයිෆ් මේ කොමෙන්ට් එක තියෙනවා දැකලා තමයි සතුටු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අමන් අර ආච්චිගේ මුණුපුරාගෙන් කාන්ගේ ළමයි ඉගෙන ගන්නත ඉස්කෝලවල විස්තර අහගන්නවා. පස්සේ ඒ ඉස්කෝලවලට ගිහින් එහේ තියෙන ෆයිල් එකක් බලනවා. ඒකේ ළමයින්ගේ දෙමව්පියෝ විදිහට ෆොටෝ එකක් එක කාන්ගේ ෆොටෝ තියෙනවා. අමන් දකිනවා. ඒ කියන්නේ ඒකියු කාන් තමයි මේ වැඩේට පාකිස්තානයට ආවේ කියලා අමන් දැනගන්නවා. ඊට පස්සේ මේ වැඩේට පාකිස්තානයට ආවේ ඒකියු කාන් තමයි කියලා අමන් ශර්මට කෝල් කරලා කියනවා. ඒ ශර්මා එක ගණන් ගන්නේ නැහැ. එයාට ඕනේ ලැබ් එක තියෙන ස්ථානය කියලා කියනවා. අමන් ශර්මට ගොඩක් බනිනවා. අමන් කතා කරලා ඉවර වෙලා ටේලර් ෂොප් එකෙන් එළියට එද්දී දොර ළඟම ඉන්න නස්රීන්ගේ තාත්තා අමන්ව දකිනවා. අමන් මේකට ගොඩක් බය වෙනවා. වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නේද කියලා තාත්තා අමන්ට හොඳටම බනිනවා. මේකට අස්ලම් හිතන්නේ නස්රීන්ගේ තාත්තට අමන්ව අහුණා කියලා.
මේකෙද ශර්මට කෝල් කරලා කිව්වහම ශර්මා අස්ලාම්ට කියනවා එහෙනම් අමන්ව මරන්න කියලා. අමන්ගේ දොරට කවුද තට්ටු කරපු නිසා අමන් දොර ඇරලා බලනවා. අස්ලාම් කාටද වෙඩි තියනවා අපිට පෙන්නනවා. පාකිස්තානයට හමුදා පාලනයක් එනවා. හමුදාවේ බ්‍රිගේඩියර් සියා මේ පාකිස්තානයේ ප්‍රයිම් මිනිස්ටර් දෝෂිතේ කියලා ඇරෙස්ට් කරනවා. නස්රින්ගේ ගෙදර නස්රින්ගේ තාත්තා තමයි මැරිලා ඉන්නේ. නස්රින් මේකට ගොඩක් අඬනවා. අමන්ට වෙඩි තියන්නේ නැතිව අස්ලාම් මේ දේවල් දැනගත් එකට නස්රින්ගේ තාත්තට තමයි වෙඩි තියලා මරලා තියෙන්නේ. ඒ වුණත් මේකට ගමේ මිනිස්සු හිතන්නේ හොරු ඇවිත් මෙයාට වෙඩි තියලා ගෙහින් කියලා. පස්සේ අමන් අස්ලාම්ට ගහනවා. එතනට රාමන් කියලා රෝ එකේම කෙනෙක් එනවා. පස්සේ එයාත් මේ අමන් ළමේ කරන වැඩේට එකතු වෙනවා. අමන් මාමට නස්රින්ව ටික දවසකට මාමලගේ ගෙදරම තියාගන්න කියලා කියනවා. අමන් මේ ටිකේ වැඩට ආවේ නැති එකටත් සමාව ඉල්ලනවා. ඒ වෙලාවේ මාමා කියනවාලු යුනිෆෝම් 400ක ඕඩර් එකක් වෙන ෂොප් එකකට ගියා කියලා. අමන් ඒ ගැන හිතන්න ගන්නවා. හමුදා පාලනයක් තියෙන නිසා ජෙනරල් සියා ඉන්දියාවට එක්ක සම්බන්ධයක් තියාගන්න ඉන්දියාවටත් කෝල් කරනවා. අමන් මේ ඇඳුම් මහලා දීලා තියෙන්නේ අර ලැබ් එකේ ඉන්න අයගේ ඒවා කියලා හිතනවා. අමන් ටේලර්ගෙන් ඇඳුම් ඩෙලිවරි කරන තැන අහනවා. ඒත් ඒ කෙනා කියනවා ඇවිත් අරගෙන යනවා කිව්වා කියලා. අමන් ප්ලෑන් එකක් ගහලා පොලිසිය විදියට ගිහින් මේ ඇඳුම් ටික අරගෙන යන තැන අහගන්නවා. ජෙනරල් සියා ගොඩක් හිතවත් විදියට ඉන්දියාවේ ප්‍රයිම් මිනිස්ටර් එක දිගටම කතා කරනවා. සියා හිතාගෙන ඉන්නේ මේ විදියට ඉන්න ගමන් යෂ්ටික බෝම්බ හදලා එක පාරම ඉන්දියාව ඇටැක් කරන්න. අනිත් දවසේ අමන් අස්ලාම් එක්ක ගිහිල්ලා ඒ ලැබ් එක තියෙන තැන බලනවා. එතකොටම වගේ එතනට ආමියකේ කෙනෙක් ඇවිත් මේ දෙනව චෙක් කරනවා. මෙතන මොනාද කරන්න කියලා ප්‍රශ්න කරන්න ගන්නවා. අස්ලාම් මේ කෙනාට වෙඩි තියන්න හිතනවා. ඒත් අමන් අස්ලාම්ට එපා කියලා කියනවා. මේ දෙන්නම මොනාද කරන්න කියලා හිතාගන්න බැරුව ඉන්න වෙලාවේ එතනට එළුවෙක් එනවා. අමන් ඒ එළුවව හොයාගන්න තමයි ආවේ කියලා මේ දෙන මෙතනින් බේරිලා යනවා. ඊට පස්සේ රාමන් ශර්මට කෝල් කරලා මේ ලැබ් එක තියෙන තැන හොයාගත් එක ගැන කියලා ඒ ගැන ඉහළ නිලයන්ට දන්වන්න කියලා කියනවා. ඒත් ශර්මා හරියටම සාක්ෂියක් නැතුව ඒක කරන්න බෑ. ඒකට හරියන සාක්ෂිය ඕනි කියලා කියනවා. ඊට පස්සේ අමන් ඒ ලැබ් එකට ගිහින් සාක්ෂි අරගෙන එන ලැහැස්ති වෙනවා. ඒත් අනිත් දෙන්නා ඒකට කැමති වෙන්නේ නැහැ. ඒකේ රිස්ක් එක වැඩි කියලා ඒ දෙන්නට අමන් එහෙම යන්න එපා කියලා කියනවා. දේශද්‍රෝහියෙක් වුණ තාත්තා මැරෙන නිසා අමන් අනාථෙක් වෙලා ඉඳලා තියෙන්නේ. එක දකින කාඕස තමයි අමන්ගේ වියදම දරලා අමන්ට උගන්වලා තියෙන්නේ මේ වගේ ඔෆිසර් කෙනෙක් කරන්න. ඒ නිසා කාඕස වෙනුවෙන් ඉන්දියාව වෙනුවෙන් එයාගේ ජීවිතේ පුද කළත් කමක් නැහැ කියලා අමන් කියනවා. පස්සේ එතනට යන්න ප්ලෑන් කරනවා. අනිත් දවසේ අමන් නස්රින්ව හොස්පිටල් එකට එක්කන් යනවා. ඩොක්ටර් කෙනෙක් එක්ස්රේ බලනන රේඩියේෂන් එකක් ගැන කියද්දී අමන්ට වෙන දෙයක් ගැන මතක් වෙනවා. ඊට පස්සේ වෙන ප්ලෑන් එකක් ගහලා අනිත් දෙන්නවත් එක්කගෙන අමන් අර ලැබ් එක කිට්ටුව තියෙන සැලුන් එකට යනවා. එතන තියෙන එකම එක සැලුන් එකක් විතරයි. එතනට ගිහින් අමන් කියන වෙලාවට ඒ දෙන්න රණ්ඩු වෙන්න කියලා ඒ දෙන්නට එළිය තියලා අමන් විතරක් සැලොන් එකේ ඇතුළට යනවා. ටික වෙලාවක් කොණ්ඩේ කපන්න ලැබ් එකේ වැඩ කරන ඔෆිසර් කෙනෙක් එනවා. ඒ ඔෆිසර් ඇවිල්ලා කොණ්ඩේ කප කප ඉඳෙද්දී අමන් අරයට සංඥාවක් දෙනවා. එතකොට ඒ දෙන රණ්ඩු වෙන්න ගන්නවා. සැලොන් එකේ හිටිය හැමෝම වගේ එක බලන් එතනට දුවනවා. ඒ අතරේ අමනේ ඔෆිසර්ගේ කෙස් ගස් ටිකක් අරගෙන එතනින් එළියට එනවා. පස්සේ මේ තුන්දෙනාම මෙතනින් පැන ගන්නවා. මේ කෙස් ගස් දැන් ඉන්දියාවට යවන්න ඕනේ. ඒත් මේ තුන්දෙනාම ඉන්නේ බොරු අයිඩෙන්ටි වලින් නිසා යාලට ඉන්දියාවට යන්න බෑ. අමන් කොහොම හරි ඩ්‍රාමා එකක් කරලා වෙන කෙනෙක්ගේ ඇඳුමක් ඇඳගෙන පොඩි ප්‍රශ්නයක් ඇති කරලා කෝච්චියට නගිනවා. ඊට පස්සේ කෝච්චියේ බෑග් චෙක් කරන්න ගන්නවා. ඒත් එක්කම අමනයාගේ මුද්දක් නැති වුණා කියලා තව ඩ්‍රාමා එකක් කරලා කලින් චෙක් කරපු බෑග් එකකට ඒ කෙස් ගස් තියෙන බෑග් එක දානවා. ඒත් අමන් ගහලා ඇඳුම් ගත කෙනාව ආමියාය හොයාගෙන නිසා අමන් ගැන දැනගෙන ආමියකෙන් මෙතනට එනවා. අමන් ඒ අයත් එක්ක ටිකක් ෆයිට් කරනවා. පස්සේ වතුරට පැනලා කොහොම හරි බේරිලා අනිත් අය දෙන්න ළඟට යනවා. මේකෙන් මේ අමන්ගේ කතකට වෙඩි වැදෙනවා. එයාලගේ තැනකට ගිහින් තුවාලෙට බෙහෙත් දානවා. ඒ බෑග් එකට දාපු ඒ කෙස් ගස් ටික ගැන අමන් ශර්මට කෝල් කරලා ඒ බෑග් එක අයිති කෙනා ගැන විස්තර කියනවා. ඒක ඇහුවාම ශර්මා එයාගේ කට්ටිය දම්මලා බෑග් චෙක් කරලා ඒ පාර්සලේ අරගන්නවා. ඒ කෙස් ගස් චෙක් කරලා එයා වැඩ කරන තැන තමයි න්‍යෂ්ටික බෝම්බ හදන්නේ කියලා මෙයා තහවුරු කරගන්නවා. කහුට කියන ප්‍රදේශයේ තමයි මේ ලැබ් එක තියෙන්නේ. මේ ස්ථානෙට ඇටැක් කරන්න ඕනි කියලා ප්ලෑන් කරලා කිව්වට ප්‍රයිම් මිනිස්ටර් එකට කැමති වෙන්නේ නැහැ. එයා එක බලා ගන්නම් කියනවා. පස්සේ ශර්මා අමන්ට කතා කරලා පළවෙනි පාරට එයා කරපු දේ ගැන හොඳ කියනවා, ප්‍රශංසා කරනවා. මේ කරපු වැඩේට අමන්ව ගොඩක් වර්ණනා කරනවා. ඒක ඇහුවාම අමන් ඒකට ගොඩක් සතුටු වෙනවා. ප්‍රයිම් මිනිස්ටර් බ්‍රිගේඩියර් සියාට කතා කරලා න්‍යෂ්ටික බෝම්බ හදන එක ගැන අහනවා. ඒත් එයා කියනවා එහෙම දෙයක් නැහැ කියලා. එතකොට එහෙනම් කහුට බල තියෙන
ලැබ් එක මොකක්ද කියලා අහනවා. සියාට ඒ තැන දැන්ම ක්ලෝස් කරන්න කියලා ෆෝන් එක තියනවා. මේක ඇහුවට පස්සේ සියාත් එතන වැඩ කරන අයට කියනවා දැන් මේ වැඩේ නවත්තන්න නැත්නම් ඉන්දියාවෙන් ඇටැක් එකක් උනත් එන්න ඉඩ තියෙනවා කියලා. එකපාරම අමන් ගෙදරට ඇවිත් අපි දෙන්න ඩුබායි යමු කියලා නස්රින්ට කියනවා. पाकिस्तान रहस इंदियावट गिहन निशा इंदियावट वेपुरम कॉल कर पाव फिल्ट करला वेन करला होयागा इट पासे ए आयव मरनवा एविदियट अस्लाम की तनटा तेनवा अस्लाम मेघ नमंट दनबन कलीन अस्लाम व मे अय मरनवा रमन मेघ दकीनवा ඒ අමන්ට තික්මට මෙහෙන් යන්න කියලා කියනවා. ටේලර් ෂොප් එකේ මාමට ගහලා ඉන්දියාවට කෝල් කළේ ඇයි කියලා අහනවා. එතකොට එයා ඉන්දියාවට කෝල් කළේ නැහැ කියලා කියනවා. ඒ ෆෝන් එක තාරිකුත් යූස් කරනවා කියලාම නස්රීන් එක්ක ඉන්න කපල් ෆොටෝ එකක් පොලිසියට ඒ මාමා දෙනවා. ඊට පස්සේ මේ දෙන්නව කොහොම හරි අල්ල ගන්න ඕනි කියලා ඒ දෙන්නව හොයන්න ගන්නවා. ඒ අතරේ රැවුල හැම කපල ටිකක් වෙනස් වෙලා ඉන්න අමන් නස්රීන් එක කොහොම හරි එයාපෝට් එකට යනවා. රාමන් ව හමුදාවේ අය අල්ලන්න යද්දී ෆැමිලි එකේ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නවා. පස්සේ රාමන් එතනම බ්ලාස්ට් කරගෙන ඒ අයවත් මරාගෙනම මැරෙනවා. එයාපෝට් එකෙන් චෙක් කරන එක වැඩි වෙලා තියෙනවා අමන් දකිනවා. මේ අය හොයන්නේ මේ දෙන්නම කියලා අමන් දන්නවා. අමන් නස්රීන් ව පුටුවක ඉඳලා ඉපදෙන ඉන්න ළමයට අමන් කියලා නම තියමුද කියලා නස්රීන්ගෙන් අහනවා. නස්රීනුත් ඒ නමට ගොඩක් කැමති වෙනවා. අමන්ට ඕනි නස්රීන් ව බේරන්න. අමන් ඊට පස්සේ වීල් චෙයාර් එකක නස්රීන් ව තියලා එක්කෙනෙක්ගෙන් උදව්වක් කියලා නස්රීන් ව ෆ්ලයිට් එක ඇතුළට යවනවා. මෙයන් නස්රීන් ව එතනින් ඔෆිසර් කෙනෙක් දකිනවා. ඒක අමනුත් දකිනවා. නස්රීන් ව කොහොම හරි බේර ගන්න ඕනි නිසා අමන් කෑ ගහලා ඒ අය හමුදාවේ අයව යාගේ පැත්තට ගෙන්න ගන්නවා. මෙතන පොඩි ෆයිට් එකක් වෙනවා. ඒත් මෙතනදී වෙඩි වැදිලා අමන් මැරෙනවා. උනේ මොකක්ද කියලා නස්රීන් දන්නේ නැහැ. මුකුත් හිතා ගන්න බැරුව නස්රීන් ඩුබායි එයාපෝට් එකට වෙලා ඉඳෙද්දී කාවෝ එයාපෝට් එකට එනවා. ඒ අතරේ අමන් එයාලා එනවා කියලා කාවට කලින්ම කියලා තියෙනවා. කාව අමන් ගැන ඇත්ත විස්තරේ නස්රීන් තාත් කියනවා. ඊට පස්සේ අමන් මැරුණු එකක් කියනවා. මේව ඇහුවම නස්රීන් ගොඩක් අඬනවා. ඉතින් මේ වගේ ත්‍රාසය බීතිය කුතුහලය පිරිච්ච අලුත් කතාමාලා රසක් බලන්න අපේ අරුමේ YouTube channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා.